කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා අහලා තියෙනවා නේද? අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ජීවිතේ වෙනස් කරන බව දැනුමින් පෝෂණය කරන ඔයාලගේ ජීවිතේ නැත්නම් ඔයාලගේ මනස හරි විදිහට පුහුණු කරගන්න ධනාත්මකව ජීවිතේ වෙනස් කරගන්න ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඔයාලගේ ආර්ථිකය ඔයාලගේ ජීවිතේ ලස්සනට හදාගන්න එකම ජීවිතේට ලොකු සතුටක් සැනසීමක් නිරන්තරයෙන් නිතිපතා තියාගන්න ඔයාලගේ මනස පුහුණු කරවන්න උදව් කරන අනිවාර්යෙන් කියවිය යුතු පොත් පහක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් නිතරම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවට වඩා නිතරම අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවට වඩා අනවශ්‍ය විදිහේ දේවල් කරනවට වඩා ගොඩක්ම හොඳ පුරුද්දක් තමයි මේ කියවීම කියලා කියන්නේ. කැමති ඕනම පොතක් කියවන්න පුළුවන්. මොකද හැම පොතකින්ම අපිට ගන්න දෙයක් තියෙනවා. හැම පොතකින්ම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉතින් මේ අනවශ්‍ය විදිහේ ඇබ්බැහි වීම වලට ඔයාලා ලක් වෙලා ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් මේ අලුත් පුරුද්ද අද වීඩියෝ එකෙන් පස්සේ ජීවිතේට එකතු කරගන්න. මොකද මේ කියවීම කියන එක ඇත්තටම කෙනෙක්ව සම්පූර්ණ කරන ඇත්තටම කෙනෙක්ට ලොකු දැනුමක් ලබා දෙනවා අවබෝධයක් ජීවිතය ගැන ලබා දෙනවා ඉතින් පොතක් අරන් කියවනවා කියලා කියන්නේ අලුත්ම වෙනස්ම ලෝකයකට යනවා වගේ දෙයක් ගොඩාක් ලස්සනයි ඔයාලට ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න ඩිප්‍රෙෂන් තත්වයන්ගෙන් මිදෙන්න ඔයාලගේ මනස මොකක්ම හරි පීඩාකාරී තත්වයකින් තියෙනවා නම් ඔන්න ඒ දේවල් වලින් මිදෙන්නත් මේ පොතක් කියවන එක ලොකු උදව්වක් වෙනවා ඉතින් දවසට අඩුම තරමේ 2ක් 3ක්වත් කියවලා බලන්න ටික කාලයක් කියවගෙන යද්දී ඔයාලා ජීවිතේ සෑහෙන වටින දේවල් ගොඩක් එකතු කරගෙන තියෙවි. ඉතින් මාස දෙකක් හරි ටාගට් කරලා එක පොතක් ගන්න ඉවර කළ බලන්න ඔයාලා ටික කාලයක් ඇද්දී කොච්චර වෙනස් පුද්ගලයෙක් විදිහට කොච්චර පරිණත පුද්ගලයෙක් විදිහට වෙනස් වෙලා තියෙනවද කියලා ඔයාලටම දැක ගන්න පුළුවන් වේ. ඉතින් ඔන්න ඔයාලට කියවන්න මම රෙකමන්ඩ් කරන පළවෙනි පොත තමයි Rich Dad Poor Dad කියලා කියන්නේ. ඉතින් මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් පොතක්. මේ පොත වසර 25ක් තිස්සේ Best Personal Finance Book කියන මේ කැටගරි එක යටතේ පළවෙනි ස්ථානයේ අවුරුදු 25ක් තිස්සේ ලැබු පොතක් Rich Dad Poor Dad කියන මේ පොත. ඉතින් මේක ලියලා තින්නේ රොබර්ට් කියෝසාකි කියන මේ බිලියනර් විසින්. ඉතින් ඉතාම ලස්සන විදිහට මේකේ තියෙන මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් ඔයාලා මුදල් උපයන්න ඕන විදිහ සහ මුදල් උපයනවා කියන එක මේ අමාරුවෙන් මහන්සිලා වැඩ කරලා හම්බ කරන්න ඕන දෙයක් නෙවෙයි. සෑහෙන අමාරුවෙන් හම්බ කරන්න ඕන දෙයක් නෙවෙයි. ඉතාම පහසුවෙන් මුදල් හම්බ කරන්න පුළුවන්. ඉතාම පහසුවෙන් ඔයාලට ආර්ථිකය හදා ගන්න පුළුවන් කියන එක ඉතාම ලස්සන විදිහට තම සූක්ෂම විදිහට මෙයා මේකේ ලියලා තියෙනවා. එනවත් පියෙක් විසින් නැත්නම් ධනවත් තාත්තා කෙනෙක් විසින් ජීවිතයේ ධනය හදා ගන්න. ෆිනෑන්ෂල් පැත්ත නැත්නම් ආර්ථිකයේ පැත්ත ශක්තිමත් කරගන්න තමන්ගේ ආදායම හරි විදිහට හොඳ විදිහට ශක්තිමත් විදිහට තමන්ට නිරන්තරයෙන් ගලාගෙන එන විදිහට හදා ගන්න විදිය ගැන ඉතාම ලස්සනට උපදෙස් දීලා තිනවා ගොඩක් ප්‍රැක්ටිකල් විදිහට උපදෙස් දීලා තිනවා ඒත් එක මධ්‍යම පන්තියක ඉන්න පියෙක් තාත්තා කෙනෙක් කොච්චර අමාරුවෙන් යාගේ මේ ආර්ථිකය නැත්නම් මේ මුදල් හම්බ කරගන්න එක කොච්චර අමාරුවෙන්ද කරගන්නේ දැනුම කොච්චර තිබ්බත් කොච්චර හොඳට එයා ඉගෙනගෙන තිබ්බත් අර ධනවත් පියාට වඩා එයා කොච්චර අමාරුවෙන්ද මේ මුදල් කියන දේ උපයන්නේ සහ එයාගේ ජීවිතයේ එදිනදා දේවල් කරගන්නේ කොච්චර අමාරුවෙන්ද කියන එක ඉතාම හොඳ විදිහට පැහැදිලි කරලා තියෙනවා මේ පොතෙන් ගොඩාක් දේවල් ඔයාලට ගන්න පුළුවන් ෆයිනෑන්ස් තියෙන අදහස් සියල්ලම මේ පොත කියවුවට පස්සේ මැකිලා යාවි කියවන්න සෑහෙන හොඳ පොතක් ඔයාලගේ ජීවිතේ දියුණුව කරගා කරගන්න ඔයාලට ඒ අවශ්‍ය කරන දැනුම දෙන විදිහේ හොඳම පොතක් තමයි Rich Dad Poor Dad කියලා කියන්නේ ඉතින් අනිවාර්යෙන් කියවලා බලන්න. ඉතින් දෙවෙනියට ඔයාලට කියවන්න රෙකමන්ඩ් කරන පොත තමයි Family Wisdom කියලා කියන්නේ මේ පොත ලියලා තියෙන්නේ Robin Sharma. ඉතින් සෑහෙන හොඳ පොතක් best selling පොතක් තමයි මේකත්. ඉතින් මේ පොතෙන් ඔයාලට ඉතාම ලස්සන විදිහට ඔයාලගේ ජීවිතේ වටිනාකමක් දෙන ඔයාලගේ අපට තියෙන මේ බැඳීම ඔයාල වටේට තියෙන බැඳීම පවුලත් එක්ක තියෙන බැඳීම් ගොඩක් ලස්සන විදිහට ගෙනියන්න ඔයාලගේ ජීවිතය ඔයාගේ කාලය ඔයාලගේ ජීවිතයට වටිනාකමක් දෙන්න මේ පොතෙන් ගොඩාක් ලොකු දේවල් ඔයාලට කියලා දෙනවා ගොඩක් වටින දේවල් ඔයාලට කියලා දෙනවා ලස්සන සාර්ථක ජීවිතයක් තමන්ගේ ආදරණීයන් එක්ක ගත කරන්නේ කොහොමද තමන් එක්ක ගත කරන්නේ කොහොමද ගොඩක් ධනාත්මක විදිහට නිරන්තරයෙන් තමන්ගේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියන එක ගැනත් මේ පොතෙන් ගොඩාක් ලස්සන විදිහට ඔයාලට කියලා දෙනවා නිදහසේ සැහැල්ලු
ඉන්න වෙලාවක කියවන්න හොඳම පොතක් තමයි මේ Family Wisdom කියලා කියන්නේ. කියවලා බලන්න ගොඩාක් දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වේවි. මේනි පොතත් රොබින් ශර්මාගේම පොතක්. ඒ තමයි The Monk Who Sold His Ferrari කියන පොත. ගොඩාක් ලස්සන පොතක්. ආධ්‍යාත්මික පැත්තට බරයි මේ පොත පොඩ්ඩක්. ඉතින් ගොඩාක් ලස්සනයි. තාම ලස්සන විදියට ජීවිත කතාවක් මේකේ ලියලා තියෙනවා. සෑහෙන්න උපදෙස් එක්ක කෙනෙක්ගේ ජීවිතයට අරමුණක් දෙන්නේ කොහොමද? කෙනාගේ ජීවිතේ තේරුම කියන දේ නැත්නම් අපේ ජීවිතෙන් කළ යුතු දේ හොයාගන්නේ කොහොමද? ජීවිතේ සමබරතාවය තියාගන්නේ කොහොමද? අතීතයට සමුදෙන්න ඔයාලා කරන්න ඕන කාර්යභාරය ඔයාලගේ මිෂන් එක හරි විදියට හොයාගෙන ඒක කරගෙන යන්න ඔයාලට අවශ්‍ය කරන විදිය ඔයාලගේ මනස හදාගන්න විදිය ඔයාලා කොච්චර විශේෂයිද කියන දේ මේ පොත තුලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔයාලට කියන දේ සැනසීම කියන දේ කොහොමද දීර්ඝකාලීනව ළඟා කරලා තියාගන්නේ කියන එකත් මේ පොත තුලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම ජීවිතයේ තියෙන ඇලීම වටිනා කියන බඩු වල තියෙන ඇලීම මේ දේවල් නැති කරගන්න ගොඩාක් ලොකු අවබෝධයක් ඔයාලගේ මනසට ජීවිතය ගැන එකතු කරගන්න ගොඩාක් පහසුවෙන්ම උදව් වෙන පොතක් තමයි The Monk Who Sold His Ferrari කියන පොත. ඉතින් අරන් කියවලා බලන්න සෑහෙන දේවල් ඔයාලට මේ පොතෙන් ඉගෙන ගන්න පුළුවන්. ඔන්න ඊළඟට මම ඔයාලට රෙකමන්ඩ් කරන පොත තමයි Think Like a Monk කියන පොත. මේ පොත ලියන්නේ ජේ ෂෙට්ටි. ඔයාලගේ මනස පුහුණු කරන්න, ඍණාත්මක සිතුවිලි මනසෙන් අයින් කරන්න, ඕවර්තින්කින් වගේ දේවල් මනසෙන් අයින් කරගන්න. එතකොට බය කියන දෙයට මුහුණ දෙන හැටි, මනස ධනාත්මකව හදාගන්න හැටි අනිත් අයගේ මතයන් අනිත් අය කියන දේවල් වටේ ඉන්න කට්ටියට කියන දේවල් ඒ දේවල් අයින් කරලා ඔයාව හොයාගන්න හැටි තමන් තමන්ව හොයාගෙන තමන්ගේ ගමන ලස්සනට තමන්ට අවශ්‍ය විදිහට ගෙනියන හැටි ගැන උගන්වන සහ ධනාත්මකව ඔයාලගේ මනස ප්‍රෝග්‍රෑම් කරගන්න උදව් වෙන හොඳ පොතක් තමයි Think Like a Monk කියන මේ පොත. අනිවාර්යෙන් කියවන්න ඕන පොතක්. ගොඩාක් සරල විදිහට මේකේ දේවල් පැහැදිලි කරලා තියෙනවා. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන විදිහට මේ උපදෙස් දීලා තියෙනවා. ඉතින් සෑහෙන්න හොඳයි ඔයාලගේ මනස හදාගෙන ඔයාලගේ ජීවිතේ ලස්සන විදිහට සාර්ථක විදිහට හදාගන්න ගොඩාක් ලොකු උදව්වක් වෙන පොතක් තමයි Think Like a Monk කියන මේ පොත. ඉතින් අවසාන වශයෙන් මම ඔයාලට රෙකමන්ඩ් කරන පොත තමයි How to Be a Boss කියන මේ පොත. මේක ලියන්නේ ලිලි සිං විසින්. ඉතින් ගොඩක් තරුණ කට්ටියට ගැලපෙන පොතක් තමයි මේක. සහ මේ පොත ගොඩක් ආසාවෙන්, අනිත් පොත් වගේ නෙවෙයි, ගොඩක් ආසාවෙන් මේ පොත කියවන්න හිතනවා. මොකද ඇතුලේ තියෙන පිටු පොඩ්ඩක්වත් බෝරින් නැහැ. පාට අකුරුත් එක්ක ලස්සන විදිහට පොත ඩිසයින් කරලා තියෙනවා. පොතේ ඉන්ටීරියර් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් තැනින් තැන පින්තූර තියෙනවා. අර බෝරින් නැහැ, ඒකාකාරී නැහැ. අර ආසාවෙන් උනන්දුවෙන් කියවගෙන යන්න පුළුවන් පොතක් මේක. ඉතින් මේ පොතෙන් කියලා දෙන්නේ ජීවිතේ තමන් ජය ගන්නේ කොහොමද කියන එක. තමන්ට වටිනාකමක් දෙන්නේ කොහොමද? තමන්ගේ ගෝල්ස් වෙනුවෙන් තමන් වැඩ කරන්නේ කොහොමද? කොහොමද කාර්යක්ෂම විදිහට තමන් දේවල් ප්ලෑන් කරලා වැඩ කරන්නේ? ඒ තමන්ගේ ඉලක්ක අරමුණු වලට පැහැදිලිව යන්න, ඒ මාර්ගයේ පාද ගන්න, සහ ඒ මාර්ගයේ පාදගත්තර පස්සේ හරියට වැඩ කරන්න, මඟ නවත්තන්නේ නැතුව, නතර වෙන්නේ නැතුව වැඩ කරගෙන යන්න, ඔයාලගේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්න, ඔයාලට වටිනාකමක් දෙන්න, ඔයාලට ලොකු වැලියු එකක් දීලා ඔයාලගේ ගමන හදා ගන්න, ඔයාලගේ අනන්‍යතාවය හදා ගන්න ඉතාම ලස්සන විදිහට උදව් කරන එකක් තමයි මේ How to be a boss කියන මේ පොත. ඉතින් සෑහෙන්න වටිනා පොතක්, ලොකු සාර්ථකත්වයක් ජීවිතයට අත්පත් කරගන්න උදව් වෙන පොතක්. ඒත් එක්කම content creatorsලා ඉන්නවා නම් ඔයාලට සෑහෙන්න විදිහට උදව් වෙන පොතක් තමයි මේ How to be a boss කියන මේ පොත. කියවලා බලන්න. අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතේ ජය ගන්න, ජයග්‍රහණ කරා ළඟා වෙන්න මේ පොතෙන් ඔයාලට ගන්න උපදෙස් ගොඩාක් තියෙනවා. නැත්නම් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් මම මේ කියපු පොත් පහ ඔයාලගේ ජීවිතේ එක එක පැතිවලින් ඔයාලට උදව් වෙන පොත්. ආර්ථිකය පැත්තෙන්, ඔයාලගේ ඉලක්ක අරමුණු පැත්තෙන්, ඔයාලගේ මනස හදාගන්න, ජීවිතේ හදාගන්න. එතකොට ඔයාලගේ කාලයට වටිනාකමක් දීලා, ඔයාලා වටේට තියෙන බැඳීම් වලට වටිනාකමක් දීලා හරි විදිහට ලස්සනට සතුටේ දීර්ඝකාලීනව ඔයාලගේ ජීවිතේ සාමකාමී විදිහට ලස්සන විදිහට ගත කරන්න ඔයාලට උදව් කරන මේ උපදෙස් වලින් පිරීලා තියෙන පොත් පහක් ගැන තමයි මම ඔයාලට දැන් කියුවේ. ඉතින් මේ පොත් හැම එකක්ම ඉතාම සාධාරණ මිලකට ඔයාලට ලංකාවෙන් ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. හැම පොතක්ම තියෙන්නේ ඉංග්‍රීසි වලින්. මම දන්නේ නැහැ මේ පොත්වල සිංහල පරිවර්තනයක් තියෙනවද කියලා. ඉතින් ඒ කොහොම වුණත් ඉංග්‍රීසි බැහැ, මට ඉංග්‍රීසි කියවන්න දන්නේ නැහැ, මට මේක කියවන්න තේරෙන්නේ නැහැ, මට මේ දේවල් බැහැ ඉංග්‍රීසි බැහැ කියලා ඔන්න පස්සට යන්න එපා, කල්දදා ඉන්න එපා, අහෙන් අඬාන ඉන්න එපා. ඔන්න ඉංග්‍රීසි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වෙන අලුත් අවස්ථාවක් තමයි මේ ඉංග්‍රීසි වලින් පොත් කියවනවා කියන එක. ඉතින් ඔයාලට කිසිම අමාරුවක් නැතුව ඔන්න ඩික්ෂනරි එකක් ළඟ තියෙන
තියාගෙන මේ අරු වචනවල තේරුම හොය හොය ඔයාලට මේ පොත පිටුව ගානේ උනත් දවසට කියවලා තේරුම් ගන්න පුළුවන්. ඌමනාව තියෙනවා නම් ජය ගන්න ඕන නම් ජීවිතේ හදා ගන්න ඕන නම් හිටපු තැනින් Tamanට එළියට එන්න ඕන නම් ගොඩ එන්න ඕන නම් උනන්දුවෙන් ඌමනාවෙන් ආසාවෙන් ඔයාලා මේ දේවල් ඉවසීමෙන් කරගනිවි. ඉතින් ඉංග්‍රීසි බෑ කියලා ඉන්නපා කියවන්න. මොකද මේ වෙන භාෂාවකින් තිබ්බ කියලා ඒ පොතේ තියෙන වටිනාකම Taman දන්නේ නැහනේ කියලා අල්ලා දාලා ඉන්නපා. සෑහෙන දේවල් ජීවිතේ එකතු කරගන්න පුළුවන්. සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඩික්ෂනරි එකක් ළඟ තියාගෙන හරි දවසට පිටුව ගානේ හරි කියවන්න බලන්න. කියවලා තේරුම් ගන්න. මට බෑ ඉංග්‍රීසි බෑ ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ගගා පස්සට ගිහින් ඉන්නපා. ඔයාලා කොයි වෙලේ හරි කොතනකින් හරි ඉගෙන ගන්න පටන් ගන්න ඕන. ඉතින් මේ පොත් පහෙන් එකක් තෝරගෙන ඔයාලට ඔන්න අලුතෙන් පටන් ගන්න පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නත් එක්ක මේ පොතක් අරන් කියවලා බලන්න. ඉතින් මම මේ පොත් ගැන පොඩි සාරාංශයක් සමරි එකක් විතරයි දුන්නේ. නමුත් මේ පොත ඇතුලේ තියෙන දේවල් විස්තර කරන්න බෑ. සෑහෙන වටින දැනුම මේ හැම පොතක් ගානෙම තියෙනවා. ඉතින් ඔයාලම මේ පොත කියවලා බලලා මේ දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් අවසානයේදී නැත්නම් ඔයාලගෙන් වෙන කෙනෙක්ට පවා ඔයාලට මේ දැනුම ඉතාම ලස්සන විදිහට දීලා එයාලගේ ජීවිතේ ලස්සන කරන්න එයාලගේ ජීවිතේ සාර්ථක කරන්නත් ඔයාලට උදව් වෙන්න පුළුවන් වේවි. ඉතින් පොතක් කියවනවා කියන එක මේ පොතක් කියවන එකේ වටිනාකම දන්නේ කවුරු හරි කෙනෙක් එක පොතක් හරි විදිහට කියවලා අවසන් කරාට පස්සේ. එතෙක්ම මේ පොත්වල වෙනමම දැනුම පිරුණු ලෝකයක් සැඟවිලා තියෙනවා. ඉතින් ඔයාලා දැනුමෙන් පරිණත වෙන්න ඕන නම් ඔයාලව ශක්තිමත් චරිතයක් විදිහට හදාගන්න ඕන නම් ඔන්න පොතක් කියවන්න පටන් ගන්න. අවුරුද්දකට අඩුම තරමේ පොත් පහක්වත් කියවලා ඉවර කරන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන. ඒත් එක්කම ඔයාලා මේ වෙනකන් කියවලා තියෙන හොඳම පොත මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාලා මට කියන්න. එක මේ වීඩියෝ එකෙන් උදව්වක් වෙයි කියලා හිතන කට්ටිය ඉන්නවනම් ඔන්න එයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙන්න එනකන් ආදරෙන් සහ පරිස්සමින් ඉන්න කියලාත් ඉල්ලා සිටිනවා.